තෙරුවන් සරණයි. පෙර දවසේ අපි හෙලි කරා බුදුරජාණන් වහන්සේගේ ආදාහන පූජා උත්සවය මල්ලව රජදරුවන්ගේ උපවර්තන ශාලවන උද්‍යානයේදී සිදු කර බව. බුදුරජාණන් වහන්සේ පරිනිර්වාණයෙන් දින 7කට පසුව තමයි මේ ආදාහන පූජා උත්සවය මල්ලව රජදරුවන්ගේ උපවර්තන ශාලවන උද්‍යානයේ සිද්ධ වුනේ. රටවල් 8ක රජවරු කඳවුරු බැඳගෙන සිටියා කියනවා මේ ධාතුන් වහන්සේලා බෙදා ගැනීමට. මේ රටවල් 8ක රජවරු කඳවුරු බැඳ ගැනීමට පැමිණි රජවරු තමයි බිම්බිසාර රජතුමාගේ රාජ්‍ය තමයි මගධ රාජ්‍ය. ඒ වෙනකොට බිම්බිසාර රජතුමා මරණයට පත් වෙලා හිටියේ. එතුමාගේ පුතා වෙච්ච අජාසත්ත මහරජතුමා තමයි මගධ රාජ්‍යයේ රජු. කෝලිය රජදරුවන්, අල්ලකප්ප රට රජදරුවන්, ලිච්ඡවී රජදරුවන්, ශාක්‍ය වංශික කපිලවස්තු පුරයේ නියෝජනය කරපු රජදරුවන්, මල්ලව රජදරුවන් আদি රජවරු 8 දෙනෙක්. ඒ රාජ චතුරාංගනී සේනාව එකතු කරගෙන කාටවත් නොදෙවෙනී ආකාරයට මේ ධාතුන් වහන්සේලා කෙසේ හෝ ලබා ගන්නවා කියලා කඳවුරු බැඳගෙන සිටියා. හැබැයි මේ දන්තපුරේ රජපෞල මහා සම්මත රජ පරම්පරාව බුදුරජාණන් වහන්සේ ගියේ පියපස ඔක්කාක වංශික රජ පරම්පරාව කලිඟු රට රජ පරම්පරාව මේ බුද්ධ ආදාහන මළුවේ යුද සංවිධානය කරෙත් නැහැ. එවැනි කලකෝලාහලවලට මැදිහත් වෙන්න ආවේ නැහැ. හැබැයි මෙතන හිටියා බුදුරජාණන් වහන්සේ ජීවමාන අවුරුදු 45ක් පුරාවට මේ ලෝක සත්‍යයට අවවාද අනුශාසනා ලබා දෙමින් තමාගේ සඳුන් සුවඳ මුකෙන් 40 දාන්ත කල්යාණී ධර්මී ස්පර්ශ කරමින් ධර්මයේ දේශනා කර ඒ අවවාද අනුශාසනා පිළිපදමින් පැවතාවා වූ 80 මහා රහතන් වහන්සේලා වැඩ සිටියා. මේ 80 මහා රහතන් වහන්සේලා අතර මුගලන් මහ රහතන් වහන්සේවත් සාරිපුත්ත මහ රහතන් වහන්සේවත් මේ බුද්ධ ආදාහන පූජා උත්සවෙ මොදි හිටියේ නැහැ. මොකද බුදුරජාණන් වහන්සේ පිරිනුවම් පෑමට දින 90කට එහෙම නැත්නම් මාස 3කට පෙර ආතුව උන්වහන්සේලා දෙනම පිරිනුවම් පාලා හිටියේ. හැබැයි මෙතන හිටියා 이르දිමතුන්නත රාජස්ථානයේ ලැබුවා වූ දිවස්ලාභීන් අතර 이르දිමතුන්නත රාජස්ථානයේ ලැබුවා වූ මේ මුගලන් මහ රහතන් වහන්සේ දිවස්ලාභීන් අතර අග්‍රස්ථානය ලැබූ මහරහතන් වහන්සේ කවුද? අනුරුද්ධ මහරහතන් වහන්සේ. උන්වහන්සේ මේ ආදාහන පූජා උත්සවයේ මොහොතේ හිටියා. උන්වහන්සේත් එක්කම සම අසුන් හිටියා කේම මහරහතන් වහන්සේ. ඊට පස්සේ බලනවා මේ ධාතුන් වහන්සේලා නැලි 16කින් ද්‍රෝණ 8කින් යුත් ධාතුන් වහන්සේලා අවසාන ඉතුරු වුණා. මේ ධාතුන් වහන්සේලා කුඩා කැබලි වලට කැඩිලා තිබුණේ. අබ පියලි අබෑට, මුම් පියලි මුම් ඇට, කඩසහල් සහල්ලට මුම් පියලි මුම් ඇට ප්‍රමාණවලට විසිරිලා තිබුණා ධාතුන් වහන්සේලා නැලි 16ක් ද්‍රෝණ 8ක් මේ ද්‍රෝණ ධාතුන් වහන්සේලා බෙදපු බමුණා සතුව තිබුණා යම් භාණ්ඩයක් මේ ධාතුන් වහන්සේලා බෙදෙන භාජනයක් ඒක තමයි ද්‍රෝණය. ඒ ද්‍රෝණ බමුණා සතුව තිබුණා නැලි 16ක් කියන ධාතුන් වහන්සේලා ද්‍රෝණ 8කින් ධාතුන් වහන්සේලා එන් කරවුවේ මේ ධාතුන් වහන්සේලා. හැබැයි ඔතන ඔය අබ පියලි අබෑට මුම් පියලි මුම් ඇට කඩසහල් ප්‍රමාණවලට විසිරුණ ධාතුන් වහන්සේලා නැලි 16ට අමතරව සත්මහා ධාතුන් වහන්සේලා 7ක් නොකැඩි නොවිසිරි ඉතුරු වුණා. ඒවා තමයි ලලාට ධාතුන් වහන්සේ, අකු ධාතු දෙනම, ග්‍රීවා අස්තිය ඒ කියන්නේ කොඳු ඇට පෙළේ ඉහළම අස්ති කොටස, හිස් කබලත් කොඳු ඇට පෙළත් සම්බන්ධ වෙන තැන ඉහළම අස්ති කොටස් 7 ග්‍රයිවි කශේරුක කියලා හඳුන්වනවා විද්‍යාත්මකව. ග්‍රීවා අස්තිය ධාතුව මේ දෙනම සහ මේ 40ක් දන්ත කල්යනේ බුදුරජාණන් වහන්සේගේ දන්ත කල්යනේ 40ක්. ඒ දන්ත කල්යනේ සතර මහා දළදා මේ රදනක ධාතුන් වහන්සේලා 4 ඉතුරු වුණා. එතකොට 4යි 5යි ලලාට ධාතුන් වහන්සේයි, 6යි ග්‍රීවාස්තියයි, අකු ධාතු දෙනමයි 7යි. මේ සත් මහා ධාතුන් වහන්සේලා නොකැඩි නොවිසිරි තිබුණා. මෙතනදී මේ දිවස්ලාභීන් අතර අග්‍රස්ථානය ලැබුවා වූ අනුරුද්ධ මහරහතන් වහන්සේ දකිනවා මතු අනාගතයේ මේ ධාතුන් වහන්සේලා මේ රජවරුන්ට බදා දුන්නත් ඔවුන් මේවා චේතිවල නිදන් කරමින් මේවා නිදන්ගත කරනවා. නමුත් චේතියක නිදන්ගත නොකොට සකල ලෝකවාසී සියලු දෙව් මිනිසුන්ගේ වන්දනාවට පාත්‍ර වන ආකාරයට සියසින් දැකබඳ පුදා ගැනීමට කිනම් රජුගේ දරු පරම්පරාවද මේ ආරක්ෂා කිරීමට සමතුම් කියලා බලනකොට ඒ ආදාහන පූජෝත්සවයටත් සම්බන්ධ වෙයලා නොවී තිබුණ
සුද්ධෝදන මහරජතුමාගේ පියපස උරුමකරුවන් වෙච්ච කලිඟු රාජ්‍යයේ දන්තපුරේ රජ පරම්පරාව මහා සම්මත රජ පරම්පරාව තමයි මේ සුදුසු බුදුරජාණන් වහන්සේගේ පියපස උරුමකරුවන් වුන් එම නිසා ඔවුන්ටයි මේ උරුම හිමිකම තියෙන්නේ කියලා අවුරුදු 5000ක් කල් චේතියක නිදන්ගත නොකොට සියලු දෙව් මිනිසුන්ගේ සියසින් දැකබඳ පුදා ගැනීමට සකල ලෝකවාසී සියලු සත්ත්වයන්ට සියසින් දැකබඳ පුදා ගැනීමට ආරක්ෂා කරන්නේ ඒ රජුගේ දරුමණු බුරු මීමණු බුරු පරපුර පනයි කියලා. ඒ අනුව දැවෙන චිතකයේ ගිනිදල් අතරින් අදුෂ්‍යමාන හස්තයක් මවමින් කේමනම් මහරහතන් වහන්සේ විසින් මාගේ උතුම් පරපුරට ලැබුණු උතුම් බුදුරජාණන් වහන්සේගේ යටි වාම දන්ත ධාතුන් වහන්සේ රැගෙන ගොස් බාර කරනවා. මහරජ තොපගෙන් පැවතෙන දරුමුණු ගුරු මේමුණු ගුරු පරපුර වෙතින් නිදන්ගත නොකට වසර 5000ක් කල් උතුම් බුදුන්ගේ වාම දළදා වහන්සේ තොපගේ රජ පරපුරට බාරයි කියලා තමයි මාගේ අනාදිමත් පරම්පරාවට මේ දළදා වහන්සේ ලැබෙන්නේ. ඒ අනුව කලිඟු රාජ්‍යයේ දන්තපුරේ රජ පරම්පරාවේ බ්‍රහ්මදත්ත රජතුමා, ඒ කියන්නේ උපතේදී කරකණ්ඩොත්, බුද්ධත්වයේදී වාසුපාල රජුත්, පිරුණෝම්පෑන මොහොතේ ආදාහන පූජෝත්සවයේ පවතින මොහොතේ හිටි වාසුපාල රජුගේ බ්‍රහ්මදත්ත රජතුමාට තමයි වාම දළදා වහන්සේ ලැබෙන්නේ. බ්‍රහ්මදත්ත රජතුමාට ලැබෙන වාම දන්ත ධාතුන් වහන්සේ ඔහුගේ නැරඹි ඔහුගේ පුතා බ්‍රහ්මදත්ත රජුගේ පුතා කාරවේල රජුගෙන් පස්සේ සුදන්තගෙන් පස්සේ ගුහසීව දක්වා අවුරුදු 700ක් දන්තපුරේ වාම දන්ත ධාතු මහන්සේ මේ ආකාරයට කලිඟු රටේ දන්තපුරේ මනරා දළදා මාලිගයක දළදා වහන්සේට විවිධ වූ අනේක විද දුක් දෝමනස්යන් කරදර බාධක හිරිහැර මැද්දේ කලිඟු රටේ දන්තපුරේ මහා සම්මත රජ පරම්පරාව ගුහසීය මුත්තණුවන් දක්වා රැකගන්නේ අසීමිත ජීවිත කැප කරමින් ජීවිත පරිත්‍යාගයෙන් මැද පෙරදිග කලාපයේ මම හිතන විදියට මාගේ මේ ඉතිහාස පරිශීලනය කිරීමේදී මට හවුවෙන්නේ ක්ෂීරධාර කියලා තමයි ඉතිහාස වතාවස්තු වල නමුත් එක් ස්ථානයක සඳහන් වෙනවා කිඩාර කියලා මැද පෙරදිග ආක්‍රමණිකෙක් මම ඒක විශ්වාස කරනවා මැද පෙරදිග ඇෆ්ගනිස්තානයේ ප්‍රදේශයේ ඉඳලා ආපු ආක්‍රමණිකෙක් බාමියන් බුද්ධ ප්‍රතිමා ඉදිවෙනවා නම් එවැනි ආක්‍රමණිකයින් එවැනි දේවල් විනාශ කරනවා නම් එවැනි ආක්‍රමණිකේ දළදා වහන්සේ විනාශ කිරීමට යුද නොයදුනේ මන්ද කියලා අපිට හිතෙනවා මෙන්න මේ මැද පෙරදිග කලාපේන ආපු ආක්‍රමණිකේ යුද ප්‍රකාශ කරනවා කිඩාර කියලා ගුහසීය මුත්තණුවන්ට ඒ ආරවිම බාර ගන්න වෙනවා. ඔව් ඒ මොහොතේදී තාම දුකටපත් වෙනවා. මාගේ පරපුර සතු උරුමය වාම දන්ත ධාතුන් වහන්සේ මාගේ දිවි ඇතිතෙක් අන් කවරෙකුටවත් ලබා දෙන්නේ නැහැ. එය මාගේ පරපුරට දායාද වූ උතුම්ම වස්තුවයි. මේ තුන් ලෝකයේ උතුම් පූජනීයම වස්තුව මාගේ පරපුර සතු උරුමය. එය වසර 5000ක් අපේ පරපුරට රැක ගැනීමටයි බාර කළේ. එය අපට බාර කරේ රහතන් වහන්සේලායි. ඒ නිසා එය දිවි හිමියෙන් රැකගත යුතුයි. ඒ නිසා මාගේ දිවි ඇතිතා වාම දන්ත ධාතුන් වහන්සේ නම් කිසිදා කිසිදු ආක්‍රමණිකයෙකුට මාගේ දිවි ඇතිතෙක් ලබා දෙන්නේ නැහැ කියලා යම් නිගමනයකට එනවා. මේ නිගමනය හෙට දවසේ මා කියන්න. තෙරුවන් සරණයි.